ඔබ රැඳී සිටින්නේ ජීජේ ස්පෝකන් ඉංගලිෂ් චෑනල් එක වෙතින් ගෙනෙන තවත් වටිනා වීඩියෝ එකක් සමගයි. මම ගිහාන් ජයසුන්දර. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ useful english nouns. එමෙත්තම් ප්‍රයෝජනවත් ඉංග්‍රීසි නාම පද 10ක් උදාහරණ වාක්‍ය සහිතව කොහොමද පාවිච්චි කරන්න කියලා. හරි, දැන් මේ පළවෙනි නාම පදේ ඔබට පේනවා ability. දැන් මේ ability කියලා කියන්නේ හැකියාව කියන එක. She has a good ability to cook. ඇයට උයන්න හොඳ හැකියාවක් තියෙනවා. දැන් සමහර අයට රහට උයන්න පුළුවන්නේ. සමහර අයගේ කෑම රහයි. නේ? ඉතින් අපි හොඳදී අගේ කරන්න පුරුදු වෙන්නේ නැහැ නේද රහයි. නම් ඉතින් අපි ඒක රහයි කියලා කියන්නේ නැහැ. ඉතින් අපි කියනවා එයාට හොඳට උයන්න පුළුවන්. එයාට හොඳ හැකියාවක් තියෙනවා උයන්න. She has a good ability to cook. ඒ වගේම investment කියන එක ඔබ අහලා තියෙනවා. ආයෝජනයටයි ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා කියන්නේ. ඒක හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා කියන්නේ සමහර අය. ඒක හොඳ ආයෝජනයක්. That is a good investment. ඒක හොඳ ආයෝජනයක්. That is a good investment. ඒක හොඳ ආයෝජනයක්. හරි. දැන් මේ නාම පදේ බලන්න. Variety. දැන් මොකද මේ variety කියලා කියන්නේ? සමහර දැන් පාසල් අධ්‍යාපනයේ තුල තියෙන paper වලත් ඉංග්‍රීසි paper වලත් මේක එනවා. Variety කියන එක අපි නිතර දකිනවා. දැන් මොකද මේ variety කියලා කියන්නේ? විවිධ කියන එක. දැන් මම දැක්ක විවිධ වර්ගයේ මල්. දැන් අපි නෝරෙලි ගියාම මේව දකින්න. I saw variety of flowers. The variety of flowers කියලා කියන්නේ විවිධ වර්ගයේ මල් කියන එක. එහෙනම් variety විවිධ කියන අදහස. විවිධ වර්ගයේ. එහෙනම් I saw variety of flowers. මම දැක්කා විවිධ වර්ගයේ මල්. ඒ වගේම strategy. දැන් මොකද්ද මේ strategy කියලා කියන්නේ? Strategy කියලා කියන්නේ උපාය මාර්ගය කියන එකට. දැන් කවුරු කියනවා I have a strategy. මල්ලංග උපාය මාර්ගයක් තියෙනවා. අපි කියන මල්ලංග හොඳ උපාය මාර්ගයක් තියෙනවා ඒකට උපායක් තියෙනවා කියලා. I have a strategy. You don't worry, okay? Wow, වෙන්න එපා, right? I have a strategy. මල්ලංග හොඳ ක්‍රමයක් තියෙනවා. මල්ලංග හොඳ උපාය මාර්ගයක් තියෙනවා. ඒ වගේම දැන් මීඩියා කියනක බහලා තියෙනවා. මීඩියා කියන්නේ මාධ්‍යරනේ. අන්න මීඩියා එකෙන් ඇවිල්ලා. අන්න මාධ්‍යෙන් ඇවිල්ලා කියලා කියන්නේ. එතකොට මීඩියා එකෙන් ඇවිල්ලා. ඒක අපි ඉංග්‍රීසියෙන් කියනවා the media has come. මාධ්‍යෙන් ඇවිල්ලා. The media has come. මාධ්‍යෙන් ඇවිල්ලා. The media has come. මාධ්‍යෙන් ඇවිල්ලා අර මාර වැඩි කවුද මාධ්‍යට කිව්වේ? නේ? මාධ්‍යනොත් ඇවිල්ලා. මාධ්‍යෙන් ඇවිල්ලා. The media has come. Definition කියලා කියන්නේ අර්ථකථනය කියන එකට. Definition. It has a lot of definition. එයට බොහෝ අර්ථකථන තියෙනවා. දැන් ඔය ඉංග්‍රීසි භාෂාවේ එක වචනෙට තේරුම් ගණනාවක් තියෙනවානේ. දැන් ගොඩාක් ආධුනික ළමයි එක වචනයකින් වචනේ එක තේරුමකින් සමස්ත භාෂාව දෙස බලන්න යනවා. අන්න උතන තමයි ඉංග්‍රීසි වරද්ද ගන්නේ. එහෙම නැහැ. ඉතින් ඒ වචනය ගොඩක් වචන විවිධ තැන්වල විවිධ අර්ථ විදිහට හැසිරෙනවා. ඒ විවිධත්වය අපි දකින්න ඕන නැත්නම් ඉංග්‍රීසි භාෂාව අපිට නිවැරදිව භාවිතා කරන්න බැරුව එපා වෙන්න පුළුවන්. දැන් මොකක් හරි වචනයක් ගන්නකොට අපි කියනවා it has a lot of definition. It has a lot of definition. එයට බොහෝ අර්ථකථන තියෙනවා. අර්ථකථන ඇත. Definition අර්ථකථන. දැන් මොකද මේ safety කියලා කියන්නේ? ආරක්ෂාව. අපි කියන්නේ safety first කියලා. පළමුව ආරක්ෂාව. ඕනේ. අපි දැන් මොන හරි වැඩක යෙදෙනකොට අපිට ඒකට අවශ්‍ය කරන මේ උපකරණ භාවිතා කරනවා. මොකද අපිට මේ පළමුව ආරක්ෂාව කියලා කියනවානේ. නේ? අපි දන්නවා දැන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණත් එයා බැට් කරන්න එනකොට එයා මේ බෝලෙන් ආරක්ෂා වෙන්න ගොඩක් දේවල් දානවානේ. ඒ ගොඩක් ගාඩ්ස් එයා පාවිච්චි කරනවා. එතකොට මේ එහෙනම් safety first පළමු ආරක්ෂාව right යම් වැඩකට යනකොට අපි ආරක්ෂාව ගැන දැඩිව හිතන්න ඕන. දැන් මේ quality කියන එකටත් අර්ථ තියෙනවා. දැන් මම මෙතන ගන්නේ මේ ගතිගුණ කියන එක ඔබට උගන්වන්න. He has the qualities we are looking for.
He has the qualities we are looking for. අපි හොයන ගතිගුණ ඔහු ළඟ තියෙනවා. අපි හොයන ගතිගුණ ඒ ළමයා ගාව තියෙනවා. ඒ ළමයා හොඳයි අපේ දුවට. එහෙම කියන්නේ. He has the qualities we are looking for. He's a good guy. එයා හොඳ කෙනෙක්. අන්න ඒතර අපි දැන් ගතිගුණ වලට ඔබට ගැටුවක් තිබුණා නම් ගතිගුණ වලට මොනවද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. එහෙනම් quality කියන්නේ ගතිගුණ. එහෙනම් qualities කියලා කියන්නේ ගතිගුණ කියලා අපිට ගන්න පුළුවන්. Society. දැන් මේ society කියලා කියන්නේ සමාජය කියන එක. දැන් බලන්න it is not easy to work with the society. සමාජයක් එක්ක වැඩ කරන එක ලේසි නෑ. ඒක නම් ඇත්තනේ. ආපු විවිධ මිනිස්සුනේ ඉන්නේ නේ. විවිධ අදහස් තියෙන්නේ ඉතින් නේ. ඉතින් ලේසි නෑ මිනිස්සුත් එක්ක කටයුතු කරන්න නේ. ඉතින් අපි කියනවා සමාජයක් එක්ක වැඩ කරන එක ලේසි නෑ. It is not easy to work with the society. Industry. බලමු ඉන්ඩස්ට්‍රි කියන්නේ කර්මාන්තයට. Right? දැන් මේ ඉන්ඩස්ට්‍රි කියමන් දැන් ගොඩක් කල් කියලා ඔය කියන්නේ. එහෙනම් they are new to this industry. ඒගොල්ලෝ මේ කර්මාන්තයට අලුත්. ඉතින් අපි තමයි මේ පරණ අය. ඊගොල්ලෝ මේ කර්මාන්තයට අලුත්. They are new to this industry. එහෙමනම් අද මම මේ කියලා දුන්න නම් පද 10 හොඳින් පුහුණු වන්න, හොඳින් පුහුණු වී ඔබේ කතනයට එකතු කරගන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතෙක් ඔබට සුබ දවසක්.